ආදායම් බලපත්‍රයක් අවශ්‍ය ඕනෑම වාහනයක් ඔබ පාවිච්චි කරනවා නම් විනාඩි කීපයක් ඇතුළත ඔයාගේ වාහනේ ආදායම් බලපත්‍රය ඔයාටම ගන්න පුළුවන් විදිහ තමයි මේ වීඩියෝ එකෙන් මුලින්දලම කියා දෙන්නේ. පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. මෝටර් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා සජීවීව සියලු දත්ත සමග ඕනෑම වෙලාවක ඕනෑම දවසක ඕනෑම තැනකදී ඔයාට ඔයාගේ වාහනේ ආදායම් බලපත්‍රය මෙන්න මේ විදිහට නීත්‍යානුකූලවම ගෙන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයා මේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න අමතක කරන්නත් එපා. ඔයාට පුළුවන් ඕනෑම web browser එකක් පාවිච්චි කරලා online license renewal in Sri Lanka කියලා search කරන්න. එතකොට උඩින් මෙනවා මෝටර රද ලියාපදිංචි කිරීමේ web පිටුව. ඒකට පිවිසෙන්න. පිවිසිලා ඕගලන්ට පුළුවන් ඔයාලට කැමති මාධ්‍යයක්, එහෙම නැත්නම් සිංහල, තමිල්, ඉංග්‍රීසි කියන ඕනම භාෂාවක් ඔබට තෝරගන්න. තෝරගන්න ඔයාට පුළුවන් මේකට login වෙන්න. එතකොට ඔයාට අවශ්‍ය භාෂාවත් තෝරගත්තා. ඊට පස්සේ ඔබව තහවුරු කර ගැනීමට ඔබට මේ web අඩවෙට ඇතුල් වෙන්න වෙනවා. ඔයාට Google account එක හරහා log වෙන වෙලාවෙදී ඔයාලා Gmail address එකයි password එකයි පාවිච්චි කරලා log වෙන්න පුළුවන්. එම log වුණාම ඔයාට පේනවා ඇති ඉස්සලා භාෂාව තෝරපු තැනට යටින් login name එක. එහෙම නැත්නම් ඔයා log වෙච්ච නම එතන පෙන්නනවා මොන නමකින්ද ඔයා log වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අතන log වෙන්න button එකක් තිබුණු තැන දැන් පේනනවා check status, එහෙම නැත්නම් press license and renew license කියලා. ඔයාලට පුළුවන් මේ tab තුන පාවිච්චි කරලා check status නම් ඔයාගේ license එක දැන්ටමත් ඔයා renew කරන්න request කරලා තියෙනවා නම් ඒකේ status එක process වෙනවද, එහෙම නැත්නම් මොකද්ද දැන් තියෙන status එක කියලා check කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ෆ්‍රෙස් ලයිසන් එක. ඔයාගේ වාහනේ ඔයගෙන නැත්නම් ඔයාගේ මෝටර් සයිකල් එක රෙජිස්ටර් කරලා පළවෙනි අවුරුද්දේක ආදායම් බලපත්‍රය ගන්න විදිහ තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒකෙදි ඔයාගේ වාහනේ නැත්නම් එහෙම නැත්නම් මෝටර් සයිකලේ රෙජිස්ටර් වෙලා තියෙන ලියාපදිංචි වෙලා තියෙන පළාත තෝරන්න තියෙනවා. තෝරලා අපි ඉස්සරහට බලමු කොහොමද ලයිසන් එක රිනියු කරන්න කියලා. ඒ රිනියු කරන ප්‍රොසෙස් එකම තමයි නිව් ලයිසන් එකටත් තියෙන්නේ. එතෙන්දී සමහර වෙලාවට සමහර ඩේටා වෙරිෆිකේෂන් කරනවා මොකද ප්‍රෙස් ලයිසන් එක නිසා. අපි දැන් බලමු රිනියු කරන්නේ කොහොමද කියලා ලයිසන් එක. මේකදී එකක් මතක් කරන්න ඕනේ, මේ වගේ ඔන්ලයින් දේවල් වලට ගොඩක් කට්ටිය බය වෙලා ඉන්නවා. ඇත්තටම කියනෝ නම් එහෙම බය වෙන දෙයක් නැහැ. අපිට ඉස්සරහට හැම දෙයක්ම වගේ මේ ක්‍රමවේදයන් වලට තමයි කරගෙන යන්න වෙන්නේ. මෙතෙන්දී ඔයාලට වෙනවා වාහනේ රෙජිස්ටර්ඩ් පළාත, එහෙම නැත්නම් වාහනේ ලියාපදිංචි කරලා තියෙන පළාත තෝරන්න. ඒ කියන්නේ පළාත නමෙන් කොයි පළාතේද මේ වාහනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. මම උදාහරණයක් විදිහට වෙස්ටර්න් කියලා බස්නාහිර පළාත කියලා මේ විදිහට සිලෙක්ට් කරපුවාම vehicle registration number, ඒ කියන්නේ vehicle එක ලියාපදිංචි කරලා තියෙන number එක මොකද්ද? උදාහරණ දීලා තියෙනවා ඔයාලට පේන දි බ්‍රැකට් එක ඇතුලේ. ඒතර උදාහරණ විදිහටම ඔයා බයිසිකලේ හරි ඔයාගේ වාහනේ හරි ලියාපදිංචි අංකය මේ විදිහට ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ වෙනවා ප්‍රීවියස් ලයිසන් නම්බර් එක. එහෙම නැත්නම් ඔයාගේ ඉස්සෙල්ලා ලයිසන් එකේ බලපත්‍රයේ නැත්නම් ආදායම් බලපත්‍රයේ බලපත්‍රයේ කියන යට ඒරියා එකකින් සීල් එකක් වගේ නම්බර් කීපයක් ගහලා තියෙනවා. ඒ නම්බර් එක මෙතනට එන්ටර් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ චැසි නම්බර් එක. ඔයාගේ බුක් එකේ වාහනේ පොතේ ඔයාගේ චැසි නම්බර් කියලා තියෙන යටතේ තියෙනවා චැසි නම්බර් එක. ඒකත් හරිය ආකාරයෙන්ම චැසි නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක හරියට ටයිප් කරලා ඊපස්සේ අපිට පුළුවන් ඕකේ කරන්න. ඕකේ කරලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි. අවශ්‍ය මූලික දත්ත ටික ලබා දුන්නට පස්සේ ඔටෝමැටිකලිම ඩේටාබේස් එකෙන් සර්ච් කරලා පෙන්වනවා මේ වාහනේ ලියාපදිංචි වෙලා තියෙන කාගේ නමටද ලියාපදිංචි වෙලා තියෙන්නේ කුමන ඇඩ්‍රස් එකටද කියලා. එතකොට ඒකට අනුව තමයි ඉස්සරහට මේකේ රෙජිස්ට්‍රේෂන් එක එහෙම නැත්නම් ලයිසන් රිනියුවල් එක සිද්ධ වෙන්නේ. අපේ ඩේටා කන්ෆර්ම් කරාට පස්සේ ඊළඟට ඕපන් වෙන්නේ මෙන්න මේ වගේ page එකක්. එහිදී කියනවා vehicle number එක, අපි ලබා දුන්න number එක ඒ විදිහම තියෙනවා. ඒ වගේම license expired නැද්ද කියන එක, date එක. ඊට පස්සේ තියෙනවා status එක. මේ වෙනකොට මේක expire වෙලාද එහෙම නැත්නම් valid ද කියන එක තියෙනවා. අපි දන්නව හොඳ ආකාරව මේක ස්පයි වෙලා කියලා. එහෙනම් අපිට පුළුවන් මේක කන්ටිනියු කරලා ඉස්සරහට යන්න. හරි. කන්ටිනියු කරලා ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ වගේ ෆෝම් එකක් අපිට ඕපන් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් එක මේක වැලිඩේට් ද කියන එක චෙක් කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා vehicle emission test certificate එක වැලිඩේට් ද කියලා චෙක් කරන්න. අපිට පුළුවන් අපි අදාළ කොතනින්ද කරේ green test එක, අපි කියනවා දුම් පරීක්ෂාව කියලා, අදාළ පාටියක සිලෙක්ට් කරලා ඒකත් වැලිඩේට් ද කියලා මෙන්න මෙතන බලන්න පුළුවන්. ඒතර වැලිඩේට් නම් වැලිඩ් කියලා මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති පල්ලෙහැම් පේමන්ට් එක, කියන්නේ ලයිසන් එක රිනියු කරන්න කොච්චර පේමන්ට් එකක් යනවද කියන එක. එතකොට ලයිසන් ෆී එක විදිහට රුපියල් 700ක් වෙනවා මේකේ. දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන දවස් වලට මේ ගාන සමහර වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ රෙජිස්ටර් ඕගොල්ලන්ගේ ආදායම් බලපත්‍රයේ ඉල්ලන වාහනේ අනුව මේ ගාන වෙනස් වෙනවා. ඒ හින්දා මේ ගාන කොහොමත් කන්සිඩර් කරන්න එපා. ඒක බලපාන්නේ ඕගොල්ලන්ගේ වාහනේ කැපැසිටි එක අනුව, ඒ වගේම ඕගොල්ලෝ මේ ලයිසන් එක කරන දිනයන් වලට අනුව. ඒ හින්දා මේ මොහ කරන මොහොතේ ගණන් තමයි මෙතන තියෙන්නේ. එතකොට ෆෝස්ටල් ෆී එක කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා දවස් 3-4ක් ඇතුළත අපිට මේක ලියාපදිංචි තැපෑලේ හරහා වාහනේ රෙජිස්ටර් කරලා තියෙන
ලිපිනය අදාළ කෙනාටම මේක හම්බෙනවා රුපියල් 100ක ගාස්සුවකුත් ඒ වගේ මේ ඔන්ලයින් පේමන්ට් වලදී ඉතා විශ්වාසවන්තනීය ලෙසේ ගනුදෙනු සිද්ධ වෙන්න ඕන නිසා ගවර්න්මන්ට් එක හරහා සිද්ධ වෙන සියලුම පේමන්ට් සිද්ධ වෙන්නේ LGPS කියන එක LGPS කියලා ලංකා ගවර්න්මන්ට් පේමන්ට් සර්විස් කියලා සර්විස් එක කරා ඒ නිසා ඒකටත් කන්වීනියන්ස් පේමන්ට් කියලා රුපියල් 16ක ගාස්තුවකුත් ඇඩ් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණව අමතරව වාට 116ක ගාස්තුවක් අයිති වෙනවා මේ ඔන්ලයින් ලයිසන් එක ගන්න ගියාම. තවත් කාරණාවක් මතක් කරන්න ඕනේ, ඔයාගේ වාහනේ ෆුලි හයිබ්‍රිඩ් නම් ඒ කියන්නේ ඔයාගේ පොතේ ඉන්ධන වර්ගයේ යටතේ පෙට්‍රල් හෝ ඉලෙක්ට්‍රිකල් කියලා සඳහන් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට දුම් පරීක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔන්ලයින් ගත්තත් ප්‍රාදේශීය සභාව හරහා ගත්තත් ඔයා ලයිසන් එක ආදායම් බලපත්‍රයේ ඔයාට දුම් පරීක්ෂාව නැත්නම් ඉමිෂන් ටෙස්ට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, දැන් අපි ඉන්නේ අවසාන අදියරේ. ඒ කියන්නේ පේමන්ට් එක ගෙවන්න ඕනේ. දැන් අපි ඔන්ලයින් ගෙවීම සිද්ධ කරන්නයි ලෑස්ති වෙන්නේ. මේකෙදි ලංකා ගවර්න්මන්ට් පේමන්ට් සර්විස් කේ පේජ් එක තමයි චේන්ජ් වෙන්නේ. එතකොට අපි ටර්ම් ඇන් කන්ඩිෂන්ස් වලට අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඒ වගේම අපි මොන මෙතඩ් එකකටද මේකට පේමන්ට් කරන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ තියෙන්න පුළුවන් වීසා කාඩ් එකක් තියෙන්න පුළුවන්, මාස්ටර් කාඩ් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ගේ කාඩ් එක ඩෙබිට්ද ක්‍රෙඩිට්ද කියන එක මේකට අදාළ නැහැ. ඕනම කාඩ් එකකින් ඔයාලට ගෙවන්න පුළුවන්. මෙතනදි තෝරන්න තියෙන්නේ වීසා කාඩ් එකක්ද මාස්ටර් කාඩ් එකක්ද කියන එක විතරයි. අපි වීසා කාඩ් එක තෝරලා මෙන්න මේ විදිහට ඉස්සරහට යන්. හරි, දැන් ඔයගලන්ට සම්පූර්ණ ගාස්තුව ටෝටල් පේමන්ට් අමවුන්ට් එක පේනවා ඇති. සම්පූර්ණ ගාස්තුව වශයෙන් 816ක් ඔයා ගෙවන්න ඕනේ. මේකෙදි ඔයගොලු පේ නව් කරාට පස්සේ, හරි, දැන් අපි ඇතුළත් කරන්න ඕනේ අපේ වීසා කාඩ් එකේ කාඩ් නම්බර් එක, ඒ වගේම එක්ස්පයර් ඩේට් එක විදිහට අවුරුද්දයි මාසේ, ඒ වගේම CVC කෝඩ් එක, ඒක තියෙන්නේ පිටිපස්සේ මේ එක්සැම්පල් එක දීලා තියෙනවා වගේ. ඒ වගේම නේම් ඔන් කාඩ් කියන එකේ ඔයාලට පුළුවන් ඔයාගේ නම, ඒ වගේම ඔයා රෙජිස්ටර් වෙලා තියෙන ඔයා පේමන්ට් එක ගෙවන්න යන කාඩ් එකේ නම වගේ කැමති නමක් ඔයාලට දෙන්න පුළුවන්. ඒක අපිට රෙෆරන්ස් එකක් විදිහට තමයි ඔයා නේම් ඔන් කාඩ් කියන එක බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මවුන්ට් එක ඔටෝමැටිකලි මේනවා. ඔයාලා ටයිප් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ සබ්මිට් කරන්න. හරි, ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ ඔයාගේ බැංක් account එක රෙජිස්ටර් කරලා තියෙන ෆෝන් නම්බරයක් ඇති, ඔයාගේ මොබයිල් නම්බරේ, ඒ මොබයිල් නම්බරේට OTP කෝඩ් එකක් එනවා. ඒ කියන්නේ one time password එකක්. මේ කෝඩ් එක අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ, මොකද ඒක තමයි සිකියුරිටි එක. හරි, දැන් ඕපන් වෙච්ච වෙබ් page එකේ ඔයගලන්ට පේනවා ලයිසන් එකේම නැත්නම් ආදායම් බලපත්‍රය රිනිව් වුණා, ඒ වගේම payment එකක් successfully කියලා. එතකොට මේකට reference number එකක් අපිට හම්බෙනවා. මේ reference number එකෙන් අපිට පුළුවන් ආදායම් බලපත්‍රේ අපිට හම්බුණාද, ආදායම් බලපත්‍රේ මොකක් හරි issue එකක් තියෙනවද කියන එක complaint එකක් කරන්න මේ reference number එක තියාගත්තොත්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට temporary license එකක්, එහෙම නැත්නම් temporary ආදායම් බලපත්‍රයක් තමයි අපිට ළඟ තියාගන්න වෙන්නේ දවස් 14ක් යනකම්. ඒක දවස් 14ක් valid. එතකොට දවස් 14 ඇතුළත අනිවාර්යයෙන්ම රෙජිස්ටර් පොස්ට් එක හරහා ඔයාට ඔරිජිනල් ආදායම් බලපත්‍රය නිවසරම හම්බ වෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ, මේ ආදායම් බලපත්‍රය එන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම මෙතන පෙන්වන ලිපිණයට. ඒ කියන්නේ ඕගොල්ලෝ ඕපන් පේපර් පාවිච්චි කරන වාහනයක් තියාගෙන ඉන්නවා නම් ඒක නැත්තම් ඒක රෙජිස්ටර්ඩ් ඕවනට තමයි මේ ලයිසන් එක යන්නේ. අන්න එතන විතරයි ඕගොල්ලෝ කල්පනාකාරී වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මොකක් හෝ වාහනයක් පාවිච්චි කරනවා නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම තවත් කෙනෙකුට මේ වීඩියෝ එක දකින්න ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න ගිහිල්ලා නම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම් වෙන්නම්. ඔයගොල්ලෝ මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා යන්න අමතක කරන්නත් එපා. ගිහිල්ලා නම් ජය වේවා.